හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම පටන් ගන්නවා. හැමදාම වගේ ඉතින් අදත් අපි පරක්කුයි. මං කිව්වේ නිවිය vlog එක දාන්න. 13 වෙනිදා රෑ අවුරුදු පටන් ගත්තට අපි දෙන්න අවුරුදු පටන් ගත්තේ 14 වෙනිදා උදේ. උදේම පහන තියලා ඉවර කරලා අපි දෙන්නගේ චූටි කෑම මේසේ හදන්න පටන් ගත්තා. මේ පාර අපේ කෑම මේසෙ පොඩ්ඩක් කැවිලි මදි. ඉතින් එක එක ප්ලේට්ස් වලට දානවට වඩා මට හිතුණා කැවිලි ප්ලැටර් එකක් හදුවොත් හොඳයි කියලා. ඒ වගේම මම කිරිබත් එක හැදුවේ නිකන් කේක් එකක් විදියට. අපේ ගෙදර ඉන්නේ අපි දෙන්න විතරක් නිසා ඉතින් අපි දෙන්නට මේ ප්‍රමාණෙත් ඇති. අපි දෙන්න චාරිත්‍රයක් විදියට අපේ කෑම මේසේ අද ලෑස්ති කරා. අපි මේ පාර කිරි తిරෙව්වේ නැහැ. නැලන් යනකොට අපි මේ පාර ගොඩක් චාරිත්‍ර කරලා නැහැ. ඒත් කමක් නෑ, අපේ අවුරුදු දවස නම් හැබැයි හොඳට ගෙවුණා. කෑම මේසේ කැවිලි මදි කියන්නේ අපි දෙන්නට අන්තිම මොහොතේ තමයි මතක් වුණේ අපි ෆෘට්ස් තිබ්බේ නෑනි කියලා. ඉතින් කෙසෙල් හොයන්න ගියාම මේ හරියේ කොහෙවත් කෙසෙල් නෑ. මොකද මං හිතන්නේ හැමෝම කෑම මේසේවල වලට කෙසෙල් අරන් ගිහිල්ලා කොහෙවත් හොයාගන්න කෙසෙල් තිබ්බේ නෑ. ඒත් කමක් නෑ, තියෙන විදියට සතුටු වෙමු කියලා හිතලා අපි දෙන්න තියෙන දේවල් වලින් අපි දෙන්නගේ කෑම මේසි ලෑස්ති කර ගත්තා. චාරිත්‍රානුකූලව පහන පත්තු කරලා ඉවර වෙලා මං මගේ හස්බන්ඩ්ට කිව්වා ආයිබෝවන් කියන විදිහේ මට ෆොටෝ එකක් ගන්න ඕනි කියලා. හැබැයි ඉතින් යත් එක එක හරි අමාරු වුණා. මොකද එයාට ඒක කරන්න තේරෙන්නේ නැහැ. අපේ පවුලේ ඉන්න චූටිම සමාජිකයා තමතක කරන්න බෑනේ. ඒක නිසා එයාවත් අරගෙන අපි ෆොටෝ එකක් ගත්තා. එයාට අපි කිසිම කිරිබත් කෑල්ලක්වත් කැවුවේ නැහැ. මොකද එයා ඔය කිසිම දෙයක් කන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ආහාර අනුභව කරන්න තමයි තියෙන්නේ. උෂාන්ට ඕනුණා මට කිරිබත් කෑල්ලක් කවන්න. එයා ඉතින් කවන ගමනුත් කියෙව්වේ මේක නිකන් කේක් එකක් කපනවා වගේ කියලා. මං කිව්වා ඉතින් මේක කිරිබත් කේක් එකක් තමයි කියලා. අපි දෙන්න උදෙන්ම තමයි අද කෑම මේසි ඕපන් කරේ. මොකද අපිට මේක ඉවර වෙලා තව ගමනක් යන්න තියෙනවා. ඒක ඉවරලා තව ගමනක් යන්න තියෙනවා. ඉතින් අවුරුදු දවසේ අපිට ඉවෙන්ට්ස් ටිකක් මේ පාර වැඩි. ඒක නිසා අපි දෙන්න ඉක්මනට අපි දෙන්නගේ ආහාර අනුභව චාරිත්‍රය ඉෂ්ට කරනවා. ඔයාලා සාමාන්‍යයෙන් කිරිබත් කන්න කැමති කොහමද? අපි දෙන්න නම් ඇත්තටම කිරිබත් කන්න කැමති ලුණු මිරිස් එක්කට වඩා මොනවා හරි කරි එකක් එක්ක. ඒක නිසා ඉතින් මම මේ පාරත් හැදුවා චිකන් කරි එකක්. හැමදාම වගේ අපේ මොන්මිංග හෝම් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ටම මම ගොඩාක් thanks කරන්න කැමතියි. අපේ channel එක subscribe කරපු, ඒ වගේම අපිට හැමදාම comments කරන හැම කෙනෙක්ටම thank you so much කියලා මම කියනවා. ඒ වගේම තමයි අපේ vlogs නවත්තන්න එපා කියන හැම කෙනෙක්ටමත් මම thanks කියන්න කැමතියි. ඔයාලා නිසා තමයි මම vlogs කරන්න පටන් ගත්තේ. මම ඔයාලගේ comments වලින් inspire වෙලා නිකටම vlogs කරනවා කියලා හිතුවේ ඇත්තටම ඔයාලා නිසා තමයි. ඊළඟට අපි අන්නේ අපේ යාළුවෙගේ ගෙදර. ඒකට අපිට 11 වෙද්දී එන්න කිව්වා. හැබැයි ඉතින් අපි දෙන්න තාම කනවා. අපිට ටිකක් වෙලා ගියා. ඒක නිසා අපි දෙන්න මේ ඉක්මනට කනවා. මොකද අපිට ලෑස්ති වෙන්න තව වෙලාවක් යන නිසා. ඊළඟට තියෙන්නේ අපිට අපේ යාළුව ඕගනයිස් කරපු අවුරුදු උත්සවය. මගේ ඉස්කෝලේ යන කාලේ දාම්ම හිටපු හොඳම යාළුවගේ ගෙදර. ඒකට අපිට රූල් එකක් දැම්මා, හැමෝම එන අය සරන් යඳන් එන්න කියලා. අපි දෙන්නත් මේ ෆස්ට් ටයිම් තමයි සරන් යන්නේ. කියන්නේ අපි දෙන්න එකට යන ඉවෙන්ට් එකකට. මොකද අපේ උෂාන් පොඩ්ඩක්වත් කැමති නැහැ සරන් යන්න. මේකත් ඉතින් මම බලෙන් යාට කියලා තමයි ඇඳගෙන එකන් ගියේ. අපි අවුරුදු උත්සවයේ තියෙන තැන්ටත් ආවා. අවුරුදු උත්සවයේ තිබ්බේ අපේ යක්ෂිකේ ගෙදර. මේ වෙනකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ අවුරුදු උත්සවයේ අපේ ෂනුගේ බ්ලොග් එකනුත් දැකලා ඇති. ඔයාලා දන්නවනේ ඉතින් මේක කොච්චර ෆුල් ෆන් එකට ගියපු අවුරුදු උත්සවයක්ද කියලා. මෙතන හිටපු ඔක්කොම අපි දන්න යාළුවෝ. ඒ කියන්නේ යක්ෂි කියන්නේ මගේ ඉස්කෝලේ යන කාලේ හොඳම යාළුවෝ. ඉතින් එයාගේ ෆැමිලි එකේ අය, එයාගේ යාළුවෝ ඔක්කොම ඉතින් අපිට හොඳටම පුරුදු කට්ටිය. ලොකු වුණත් පුංචි අපේ අවුරුදු උත්සවය. එහෙම තමයි මේකට නම දාලා තිබ්බේ. අක්ෂි, අක්ෂිකනාගේ ෂානුයි, ආන්ටි ප්‍රියාෂයි තමයි මේ ඔක්කොම ඔර්ගනයිස් කරලා තිබ්බේ.
මට හිනාගිය මේ කොකෝවා දැකලා. කොකෝ කියන්නේ ආක්ෂිගේ වව්වා. බලන්නකෝනේ, එයාත් අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ඇඳගෙන ලස්සනට ඉන්නවා. ආන්ටි, අක්ෂි, ශායි මහන්සි වෙලා අපිට උදේ කෑම මේසයක් ක්ලාසිකල් තිබ්බා. ඇත්තටම හරිම ලස්සනයි. හරිම තුනා කියන්නේ ඉතින් මොනවා හරි ඉහිලුවක් කර කර හිනා වෙන එක තමයි ඉතින් මෙයාලගේ වැඩි. සුබ මොහොතින් අවුරුදු ක්‍රීඩා පටන් ගන්න කලින් ඔක්කොටම කලින් ආහාර අනුභවය කරලා ඉන්න කටි පටන් ගත්තා. ශානු අපේ මේන් ඕගනයිසර් ඉතින් අවුරුදු උත්සවය මේ විදිහට පටන් ගත්තා. ඊට පස්සෙ ඉතින් කට්ටියම ගේම්ස් කරන්න පටන් ගත්තා. මම අවුරුදු උත්සවයේ ෆුල් වීඩියෝ එකක්ම දාන්නේ නැහැ, පොඩි පොඩි ක්ලිප්ස් තමයි දාන්නේ. කියන්නේ හොඳ හොඳ තැන්වල වෙච්ච දේවල්. මොකද මේ වෙනකොට මම දන්නවා හැම කෙනෙක්ම වගේ මේක බලලා ඇති කියලා. ඇත්තටම මේකේ වීඩියෝස් ටික බලද්දී අපිටම හිනා. මොකද අපි මෙතන හිටියා, මොනවද උනේ කියලා අපි දැක්කා. ඇත්තටම හරිම ෆන් මේක. ගොඩක් කාලෙකින් තමයි හැමෝම වගේ අවුරුදු උත්සවයකට සහභාගී වෙලා තිබ්බේ. ඒක නිසා ඉතින් හැමෝම හිතේ හැටියට මේකෙන් විනෝද වුණා. දැන් ඔයාලා බලලා ඇති මම ගේම්ස් කරපු ඒවයි රෙකෝඩ්ස් නැද්ද කියලා. මම රෙකෝඩ් කරන්න දුන්නේ අපේ හස්බන්ට. හැබැයි ඉතින් යා හරි ලස්සනට රෙකෝඩ් කරලා තියෙනවා. ඒක යූටියුබ් එකේ දාන්න බෑ. ඒක නිසා ඉතින් මං ගේම්ස් කරපු ඒවා ඇත්තටම නැති තරම්. ඔයාලා එක දකින්න ඇතිනේ, මං එයාට හරියටම පාර කිව්වා. හැබැයි එයා මං කියන දේවල් ගණන් ගත්තේ නෑ. මෙයාලා මුට්ටි ඇතුළට එක එක දේවල් පුරවලා තිබ්බා. එක තිබ්බා නිල් වතුර, එක තිබ්බා ටොෆි. අනිත් එකේ තිබ්බේ මොනවද කියලා මට මතක නැහැ. ওই ටොෆි ටිබ් එකෙන් තමයි මට ටොෆි අරගෙන ඇවිල්ලා දුන්නේ. එතකොට මේ තියෙන්නේ පැණි බඹරේ ගේම් එක. මේක තමයි ඉතින් ෆුල් හැපනින්ම ගේම් එක. හැබැයි ඉතින් මම මේකට පාටිසිපේට් කරේ නැහැ. ඇයි කියලා කිව්වොත් මම ඔහොම කරපු උනාට පස්සේ මට අනිවාර්යයෙන්ම ඔළුව රිදෙන්න ගන්නවා. ඉතින් එතනින් එහාට ඉතින් මම ඔය අවුරුදු උත්සවයේ ඉඳලා ඉවරයි. මම ගියේ නැති උනාට මම අනිත් අය සෙල්ලම් කරන විදිය බලලා හරියට එන්ජොයි කරා. ඊළඟට තිබ්බේ බනිස් කෑම. මේකට ඔක්කොටම හරියන බනිස් තිබ්බේ නැහැ. ඒක නිසා මම කැමැත්තෙන් මේකෙන් අයින් වුණා.
අන්තිමට ඉතින් අපේ හොඳම ගේමක පටන් ගත්තා. මේ අවුදුත්සවේ කලින් දැකපු නැති කට්ටියටයි දැකපු අයටයි ඉතින් මේ පැත්තෙන් බලාගන්න පුළුවන් මොකද්ද උනේ කියලා. මම මේකේ වොයිස් ඕවර් එක කරනකොටත් hina යනවා. මොකද මේ දෙගොල්ලම මාර විදියට හොඳට ප්ලෑන් කළා. එක කට්ටියක් හොඳටම ප්ලෑන් කරනවා ඒගොල්ලෝ කොහොම හරි දිනන, අනිත් කට්ටියත් ඒක දැකලා ප්ලෑන් කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් අන්තිමට වුණේ කවුරුත් හිතපු නැති දෙයක්. ඔයාලා දැක්කනේ මොකක්ද උනේ කියලා. ඊට පස්සේ ඉතින් අපිට ප්‍රියාශාන්ටි ලෑස්ති කරලා තිබ්බා රසම රස ලන්ච් එකක්. ලන්ච් එක උනාට ඉතින් අපිට මේක ගන්න උනේ ඊවිනින් එකට. මොකද අපි ඒ තරම් ගේම්ස් වලට අවධානය දීලා අපිට ලන්ච් උතෝන්නේ මුකුත් තෝන්නේ, අපි ගේම්ස්ම කර කර හිටපු හින්දා අපිට මේක ඊවිනින් එකට තමයි ගන්න උනේ. ඊළඟට තිබ්බේ අපේ ටෑගේ ප්‍රධාන උත්සවේ. මෙයා වින් කරේ අලියට ඇහැ තියලා. මට හිතාගන්න බෑ එයා කොහොමද අලියට ඇහැ තිබ්බේ කියලා. එතකොට මේ තියෙන්නේ මම ගින්න එකම ගේම් එක. ඒ තමයි සැලුවන මුත්තා සෙලින. තුනට බෙදනවද ඒක? ඔයාලා දැක්කනේ කවුද සැගවුණු අමුත්තා කියලා? අපේ කොකෝ බබා. ඒ විදියට හැමෝගෙම තෑගි ටික බෙදුවට පස්සේ අපිට ආන්ටිකෙන් ලස්සන කතාවකුත් හම්බුණා. ඊට පස්සේ අපි ඒක ඉවර වුණාට පස්සේ අපි දෙන ඊළඟට ටක් ගාලාව අපේ අම්මලගේ ගෙදරට. මොකද ඊළඟට අපේ අම්මලගේ ගෙදර නිව් ඉයර් ඩිනර් එක තිබ්බා. ඉතින් අපි දෙන්න ටක් ගාලා ඒකටත් ආවා. මේ කැරෝකේ සිං කරන්නේ අපේ තාත්තයි අකිකි දුවයි. ඊට පස්සේ අපේ අම්මගේ රසමනස ඩිනර් එකත් අරගෙන ඊට පස්සේ එළියට ගිහිල්ලා නිව් ඉයර් ටිකක් සෙලිබ්‍රේට් කළා. අපේ අවුලුත් අවුරුදු දවස මෙන්න මේ විදිහට තමයි ගිවලා ඉවර වුණේ. අපි ආපහු වෙන බ්ලොග් එකකින් හම්බ වෙමු. Thank you for watching. Bye everyone.